අරුගම්බේ සිද්ධිය ගැන පොඩ්ඩක් ඉක්මනට කතා කරමු. මුලින්ම කියන්න තියෙන දේ තමයි මේක ගවර්න්මන්ට් එකෙන් හෑන්ඩල් කරපු විදිහ ගැන අපි අගයන්න ඕනේ. ඒකට ලකුණු දෙන්න වෙනවා. හැබැයි මේක ඇමරිකාවේ, ඉස්රායලයේ, UK වගේ එම්බසීන් වලින් හෑන්ඩල් කරපු එක ගැන ඕගොල්ලන් පුදුම වෙනවා නම් ඕගොල්ලන් අද ඉපදුනේ. මුන් ඔක්කොම යාළුවෝ මල්ලි. ඊශ්‍රායලය කියලා කියන්නේ බ්‍රිතාන්‍ය, ඇමරිකාව වගේ අධිරාජ්‍යවාදීන් විසින් හදාගත්ත මේ මැද පෙරදිග තියෙන අධිරාජ්‍යවාදී රටක්. සුදු මිනිස්සු ඉන්න රටක්. ඉතින් මේක තේරුම් ගන්න බැරි ගොබ්බියෝ සෙට් එකක් ඉන්නවා ලංකාවේ. ඒ ගොබ්බියන්ට මම අර කතා කරන්නේ. දැන් මේ වීඩියෝ එකේ කමෙන්ට් දාන සෙට් එකක් ඉන්නවා අනිවාර්යයෙන්ම මේ මුස්ලිම් හැතිකරේ හින්දා තමයි මේ ලෝකේ හදන්න බැරි මුන්ව අපි අයින් කළා දාන්න ඕනේ කියලා. මේ වගේ ජාතිවාදී ගොබ්බ හැතිකරයක් ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම ඉන්නවා. මේ ගොබ්බ සෙට් එකට ලෝක ඉතිහාසය ගැන කිසිම අවබෝධයක් නැහැ. අවබෝධයක් ඕන නම් පොඩ්ඩක් හරි ගිහිල්ලා ඒක ගැන ඉගෙන ගනින්න. මේ සිද්ධියේ ඉතිහාසය ගැන මම වීඩියෝස් ඕන තරම් හදලා තියෙනවා. එහෙම ලෝක ගැන අවබෝධයක් නැතුව ඉතිහාසය ගැන අවබෝධයක් නැතුව මේ වගේ ගොබ්බ කතා කියන උන් ගැන කතා කළා වැඩක් නැහැ. ආරුගම්බේ ඒ වගේ මේ පැතිවල තියෙන පොතුවෙල් පානම වගේ පැතිවල ජන සංහිතිය ගැන අපි හිතුවොත් ගොඩාක් මුස්ලිම් කට්ටිය ඉන්න පැත්තක්. දෙමළ මිනිසුත් ඉන්නවා, සිංහල මිනිසුත් ඉන්නවා. හැබැයි මුස්ලිම් ජන කොට්ටාසේ ගොඩක් වැඩි. මම මාසෙක ආමාරකට කලින් උත් ආරුගම්බේ සතියක් ඉඳලා ආවේ. මේ සැරේ ගියපු වෙලාවේ මට තේරුණ දෙයක් තමයි ඊශ්‍රායලෙන් නිකන් ආක්‍රමණය කරා වගේ හැඟීමක් තමයි මට ආවේ. ආරුගම්බේ වල ඒ වෙලාවේ හිටපු මගේ යාළුවෝ සෙට් එකක් ප්‍රංශයෙන් ආපු ටුවරිස්ලා උන් කිව්වේ මේ තත්ත්වය ඒගොල්ලන්ට ගොඩක් පිළිකුල් කියලා. මේ ඊශ්‍රායලයේ මිනිස්සුත් එක්ක තියෙන ජාතිවාදයක් හින්දා පිළිකුල් නෙවෙයි. ගොඩක් අයට තේරෙන්නේ නැති දෙයක් තමයි ඊශ්‍රායලයෙන් මේ කවුද ලංකාවට එන්නේ. මේ ලංකාවට ගොඩක් එන්නේ IDF කියන ඒගොල්ලන්ගේ මිලිටරි එකෙන් කොල්ල කෙල්ල. ඊශ්‍රායලයේ යුද්ධයට සේවය කරන එක අනිවාර්යයි. කෙල්ලොද කොල්ලොද කියලා වෙනසක් නැහැ. උන් හැමෝම හමුදාවට යන්න ඕනේ. ඇමරිකාව, බ්‍රිතාන්‍ය වගේ මේ වෙස්ටර්න් කන්ට්‍රීස් මේ ඊශ්‍රායලය තියාගෙන හිටියම ඒ කන්ට්‍රීස් අයින් කරාට පස්සේ IDF එක ගැන ගොඩක් රටවලින් ගොඩක් සංවිධාන වලින් කියන්නේ ඒක ත්‍රස්තවාදී සංවිධානයක් කියලා. මිලිටරි ත්‍රස්තවාදී සංවිධානයක් විදිහට තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. ඔයගොල්ලෝ ගොඩක් දකින්නද මේ ගිය අවුරුද්ද 30 කොච්චර සාහසික ක්‍රියා කරලා තියෙනවද කියලා මේ IDF එක. මේ වෙනකොට ළමයි 20,000ක් විතර අමු අමුවේ ඝාතනය කරලා තියෙනවා. මේ මැද පෙරදිග බලය තියාගන්න ඊශ්‍රායලය බැකප් කරන මේ බටහිර රටවල් කීපය ඇරුණම ලෝකෙ හැම රටක්ම වගේ මේවා හෙලා දැකලා තියෙන අවුරුදු 75 ඉඳන්. ගිය අවුරුද්දේ ඉඳන් UN එකේ රෙසොලූෂන්ස් ගොඩාක් පාස් කරලා තිනවා මේක නතර කරන්න කියලා. ICJ එක ජාත්‍යන්තර අධිකරණයෙන් හෙලා දැකලා විතරක් නෙවෙයි වරෙන්තුණෙකුත් කරලා තිනවා නෙතන්‍යාහුව අත්අඩංගුවට ගන්න කියලා. ඒ වුණාට බටහිර රටවල් මේවා නැහැ වුණා වගේ වැඩ කරන්න. එහෙම තමයි ලංකාවට ටුවරිස්ලා දින්නේ ඊශ්‍රායල්. ඊට පස්සේ උන් අපේ රටට ඇවිල්ලා අපේ රටේම මුස්ලිම් මිනිස්සුන්ට උන් සලකන්නේ සෙකන්ඩ් ක්ලාස් සිටිසන් ළමයි. මම ඒක ඇස් දෙකින්ම දැක්කා ආරුගම්බේ වල. ඕගොල්ලන් මේ ගිය මාසය ඇතුළත දකින්න ඇති කොච්චර මිනිසුන්ගේ ෆොටෝස් තිබ්බද උන් තුවක්කු වතේ තියගෙන මිනිස්සු බරනවා ඊශ්‍රායලේ. ඊට පස්සේ මෙහෙ ඇවිල්ලා සර්ව් කරනවා. මේවට සපෝට් කරන්නේත් අපේම කට්ටිය තමයි. මේව ප්‍රොමෝට් කරෙත් අපේ මේ ගිය ගවර්න්මන්ට්ස් වල. දැන් මෙතන කට්ටියක් ඉන්නවා මේ ඕගොල්ලන් ඔය වගේ කතා කියන්න එපා. අපිට බිස්නස් වෙනවා නම් ලංකාවට, අපිට ටූරිසම් වෙනවා නම් ලංකාවට ඒ ඇති කියලා. ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. ඇත්තටම මුන් ටූරිස්ට් මනි ගේනවද ලංකාවට? පළවෙනි කාරණේ ලංකාවට ඊශ්‍රායලෙන් එච්චර ගොඩක් මිනිස්සු එන්නේ නැහැ. මම අන්තිම පාරට චෙක් කරද්දී ලංකාවට මේ වෙනකන් ටූරිස්ට්ලා මිලියන් 2ක් විතර ඇවිල්ලා තිබ්බා. ඒ මිලියන් 2කින් මේ 20,000 30,000ක් වගේ තමයි ඊශ්‍රායලෙන් ඇවිල්ලා තියෙන්නේ. ලොකු ප්‍රමාණයක් නෙවෙයි. අනිත් එක තමයි මේ ටූරිස්ට්ලා බහුතරයක්ම මේ බෑක්පැකින් කරන්න එන ලාභ ටූරිස්ට්ලා. උන් දවසට සාමාන්‍ය වියදම් කරන්නේ යුරෝප 5යි, යුරෝ 10යි ඒ වගේ. කොළඹ මිනිස්සු කොල්ලෝ කෙල්ලෝ ඩවුන් සවුත් ගියාම මීට වැඩිය ගොඩක් වියදම් කරනවා. අරුගම්බේ ඩවුන් සවුත් වල හෝටල් රන් කරන, රෙස්ටෝරන්ට් රන් කරන ගොඩාක් යාළුවෝ ඉන්නවා මගේ. උන් ඔක්කොම වගේ කියන්නේ ඊශ්‍රායලෙන් නම් බහුතරයක් ගොඩක් වියදම් කරන්නේ නැහැ. උන් ආවම ගොඩක් කරදර කළා තමයි යන්නේ කියලා. 20,000 කවට ලංකාවට 20,000කට වැඩිය ඩැමේජ් එකක් කළා තමයි මුන් යන්නේ. ඇත්තම කියනවා නම් මුන් යන්නේ නැහැ. යන්නේ නැති කෙනෙක් ප්‍රශ්න වෙලා තියෙනවා. අරුගම්බේ දැන් ගියොත් ගොඩාක් බිස්නස් අයිති කරන් ඉන්නේ මේ ඊශ්‍රායලි මිනිස්සු. මුන් කොහොමද මේ අපේ ලංකාවේ බිස්නස් කරන්නේ? ටූරිසම් වීසා වලට ඇවිල්ලා කොහොමද බිස්නස් කරන්නේ කියලා මට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න පුළුවන්ද කාට හරි? මම දන්න විදිහට ලංකාවේ බිස්නස් කරන්න එක්කෝ ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ලංකාවේ පුරවැසියෙක් වැඩි කොටස් ප්‍රමාණයක් තියාගෙන මේ බිස්නස් එකේ ඉන්න ඕනේ. ඒකත් කමක් නැහැ කියමුකෝ. ලංකාවට මේ සල්ලි එනවා. ටූරිසම් සීන් එකේ ඉන්න කට්ටිය දන්නවා මුන් කොහොමද මේවා රන් කරන්න කියලා. මුන්ගේ බැංක account තියෙනවා ඊශ්‍රායලයේ, යුරෝපයේ. ඉතින් ඊශ්‍රායලයේ, යුරෝපයේ, ඇමරිකාවේ මිනිස්සු ආව මුන් කෙලින්ම කියන්නේ මේ බැංක account වලට කෙලින්ම සල්ලි දාන්න කියලා. මුන් රන් කරන ගොඩාක් හෝටල්, හොස්ටල්ස් වලින් සල්ලි අදින්නේ මුන් මෙහෙමයි. ගොඩක් වෙලාවට මුන්ගේ ළඟ තියෙනවා අර contactless සල්ලි ගෙවන card machine එකක්. ඒකෙන් ගැහුවට පස්සේ කෙලින්ම සල්ලි යන්නේ උන්ගේ account වලට ඊශ්‍රායලයේ, එහෙම නැත්නම් යුරෝපයේ තියෙන. අපේ රටට තුට්ටු දෙකක් හම්බෙන්නේ නැහැ මුන්ගේ. මේක මේ ඊශ්‍රායලෙ උන් විතරක් කරන දෙයක් නෙමෙයි. මම වැලිගමට ගියා මගේ දැන මාර්තු වල වගේ. ඒ ගිය වෙලාවේ මුන් හිතුවේ මම ලංකාවේ මිනිස්සෙක් නෙවෙයි කියලා. උන් මට කිසිම බයක් නැතුව කිව්වේ කෙලින්ම පුළුවන් ඔයාට ඔයාගේ සල්ලි මේ යුරෝප් වල තියෙන බැංක account එකට transfer කරන්න. ඔයාට යන ගාණත් අඩුයි කියලා. අත්‍තරම මට ගිය ගාණ අඩුයි ඊට පස්සේ. මොකද මම ලංකාවේ කාඩ් එකෙන් ගෙවුවොත් ඊට වැඩි ගාණක් මුන් අය කරනවා. ඉතින් මේ සල්ලි මේ අපිට හැන්දකින්වත් වෙන්නේ නැහැ අපේ tax department වලට. කෙලින්ම අදිනවා මුන් මුන්ගේ රටවල් වලට. අනිත් එක තමයි මේ වගේ IDF එකේ ත්‍රස්තවාදීන් අපේ රටේ ඉඳිද්දී වෙන රටවලින් මිනිස්සු එන්න කැමති නැහැ. ප්‍රංශයෙන්, නෙදර්ලන්තෙන් ලක්ෂ ගණන් මිනිස්සු එනවා. 20,000ක් නෙවෙයි එන්නේ. ලංකාවට ගොඩාක් මිනිස්සු එන්නේ ඉන්දියාවෙන් පස්සේ යුරෝපෙන්. යුරෝපෙන් එන මිනිස්සු තමයි ගොඩක්
වෙලාවට සල්ලි වියදම් කරන ලංකාවේ. ඒක මේ ආරුගම්බේ වල විතරක් වෙන දෙයක් නෙවෙයි. හිරි කැටිය ඒ වගේ ගොඩක් පැතිවල වෙන දෙයක්. මේ වැඩෙන් වෙන්නේ ගොඩක් වෙලාවට මේ මිනිසුන්ට බෑ අපේ රට කටක් කරලා රෙකමෙන්ඩ් කරා. මොකද යුරෝපයේ අපේ වයසේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ ගොඩක් අවදානින් ඉන්නේ මොකද්ද මේ වෙන්නේ කියලා පලස්තින. ඊශ්‍රායලෙන් මේ කරන ජන සංහාරය ගැන මෙතන ඉන්න ගොබ්බසට් එකට තේරුම් නැති වුණාට මේ ලෝකේ ඉන්න මිනිස්සු මොලයක් තියෙන මිනිසුන්ට අවදානයක් තියෙනවා. ඒ ගැන අවබෝධයක් තියෙනවා. අනිත් එක තමයි 1948 මේ අධිරාජ්‍යවාදීන් පලස්තින අල්ලගත්තට පස්සේ ඒක ඊශ්‍රායලේ කරාට පස්සේ ලංකාව හැමදාම පලස්තිනත් එක්ක හිටපු රටක්. මොකද අපේ රටේ කොච්චර දූෂිත දේශපාලනයක් හිටියොත් උන්ට තේරුණා කවුද හරි වැරදි කියලා. උන්ට අඩුම ගානේ අවබෝධයක් තිබ්බා කවුද මේ අධිරාජ්‍යවාදයෙන් පීඩනපත් වෙලා ඉන්නේ කියලා. මගේ අදහස නම් රටක් විදියට ඕන නැති ගේම් වලට අපි බහින්න ඕනේ නැහැ. අපිට රටක් විදියට තියෙන මේ ප්‍රශ්න ඇති. හැබැයි අනුරද සානායක මහත්තයා මම අහන්න කැමතියි. එක පැත්තකින් කියනවා පලස්තීනට මේ කරන වැඩ හෙලා දකින්න අපි පලස්තීනත් එක්ක ඉන්නේ කියලා. අනිත් පැත්තෙන් මුන්ට තාම එන්නද? මනුෂ්‍යලා හරින්ලා අපේ මිනිස්සුන් අපි නොදන්න මිනිස්සුන්ව ඊශ්‍රායල්ට පැටවුවේ වෙන රටකට යවන්න බැරි හින්දා. උන්ට ඒ වගේ ගිවිසුමක් ගහන්න බැරි හින්දා. ලෝකේ තියෙන දරුණුම ජරාම රටකට අපේ මිනිස්සුන් යවුවේ ඒ දන්නේ නැති මිනිස්සුන් යවුවේ මේ වගේ සත් ඔයා දන්නේ නැහැ කියන්න බෑ. ඔයා හොඳටම දන්නවා මේ මොකද්ද වෙන්නේ කියලා. ඔයා හොඳටම දන්නවා මේකෙන් ලංකාවට වෙන විපත්තිය මොකද්ද කියලා. ලංකාවේ රෙපියුටේෂන් එකට මොකද්ද වෙන්නේ කියලා. දැන් මේ ප්‍රශ්නේ ගැන අස්පහගෙන ඉඳලා වැඩක් නැහැ. මොකද මේ ප්‍රශ්නේ ගෙදරට ඇවිල්ලා ඉවරයි. අනිත් එක තමයි මේ වගේ දේවල් වලින් අයථා ප්‍රයෝජන ගන්න මේ වගේ ගේම් ගහන අපේ පොලිටිකල් සෙට් එකක් ඉන්නවනේ. පාස්කු ප්‍රහාර කාලේ අපි නිදාගෙන නෙවෙයි හිටියේ. අපි දන්නවනේ කවුද කරේ කියලා. ඔයා තමයි මේකෙන් කෙල වෙන්නේ. මොකද මේ සත්තුරිකට අවශ්‍ය අපේ මිනිසුන් ආයෙත් බය කරන එක. ත්‍රස්තවාදය ආපහු එනවා. මේ මුස්ලිම් හැත්ත තමයි මේ ලංකාව විනාශ කරන්න හදන්නේ. මේ වගේ දේවල් කියලා මිනිසුන්ව බය කරලා ආපහු ඡන්දෙ ලබා ගන්න තමයි මුන්ට අවශ්‍ය. මේ ඔක්කොම පැත්තකින් තියන්නකෝ. මානසිකත්වයක් පොඩ්ඩක් හරි තියෙනවානේ. මේ සත්තුන්ට ලංකාවට එන්න දෙන එක හරිද? ආයෙත් සමරයිස් කරන්න. ලංකාවට ඊශ්‍රායලයේ වැඩිපුර මිනිස්සු එන්නේ නැහැ. උන් ආවත් උන් වැඩිය වියදම් කරන්නේ නැහැ. උන් වියදම් කරත් උන් වියදම් කරපු සල්ලි යවන්නේ උන්ගේ රටටමයි. අනිත් එක තමයි මේ වගේ මිනිමරුව ලංකාවට ආව තව මිනිස්සු වෙන මිනිස්සු වෙන රටවලින් එන්න කැමති. මම කොහෙත්ම කියන්නේ ඊශ්‍රායලින් හැම මිනිස්සම දානුවාදයක ඒ හැම එකම මිනිමරපු මිනිස්සෙක් කියලා. හැබැයි මේ මිනිස්සුත් එනවා. පස්වෙනි කාර්යය තමයි මූල ධර්මවාදයට ඉඩ දෙන්න බෑ. මුස්ලිම් මූල ධර්මවාදයට ඉඩ දෙන්නත් බෑ. සායනු මූල ධර්මවාදයටත් ඉඩ දෙන්න බෑ. අපේ ලංකාවේ මූල ධර්මවාදී තිබ්බා ඇති. මේවා ඉම්පෝට් කරන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. අනිවාර්යයෙන්ම පිළිගන්න ඕනේ ලංකාවේ ඉන්නවා මුස්ලිම් මූල ධර්මවාදී සෙට් එක. උන් තමයි මේ කිරිහැලියේ ගොම බිඳුව වගේ වෙලා තියෙන්නේ. මුස්ලිම් විතරක් නෙවෙයිනේ ලංකාවේ දැන් බුද්ධාවත් ඉන්නවා හොඳ මූල ධර්මවාදී සෙට් එක. ලංකාවට තව chances හම්බෙන්නේ නැහැ. මේ අන්තිම chance එක මේ හම්බලා තින්නේ. මේක අපි කොහොම හරි ගොඩ දාන්න ඕනේ. මම නම් කියන්නේ මේ IDF එකෙන් මේ සත්තුන්ට ලංකාවට එන්න දෙන්න ඉඩ තියන්න හොඳ නැහැ. එහෙම ඉඩ දෙනවා නම් හරි පරිස්සමෙන් කරන්න ඕන වැඩක්. මොකද මුං ආවට පස්සේ මේ අපේ රට අල්ල ගන්න හදනවා. මේක මුංගේ හැටියක් කියලා කියන්න තරම් රේසිස් නෑ මම. හැබැයි මුං යන යන තැන කරන්නේ මේ වගේ දේවල්. මනාලි වලට ගියොත් ඉන්දියාවේ මුං අල්ලගෙන ඉන්නේ මනාලි. ගංජා ගහනවා, කුඩු බිස්නස් කරනවා, ගණිකා ව්‍යාපාරය ඇවිල්ලා තියෙන්නේ. ගොඩාක් ප්‍රශ්න වැඩි වෙලා තියෙන්නේ මනාලි වල මුං මේ කරන වැඩවලින්.